මේට අවුරුදු 6කට කලින් PC Guide LK එකේ වීඩියෝ එකක් අරගෙන ආව සමහරට ඔයගලන්ට මතක ඇති RAM Studios ලංකාවේ කොල්ල දෙන්නේ ගේම් එකක් හදන කතාවක් තමයි මෙතනදී ඔයගලන්ට අරගෙන ආවේ. ඉතින් රවින්දු ප්‍රභාත් ටීම් එකේ ලීඩර්ස්ලා දෙන්න එකතු වෙලා The Chase එයාලගේ ගේම් එක ගැන කතා කරා. ඊට පස්සේ අපි The Extraction Valley ඒ RAM Studios එකෙන්ම ලංකාවෙන් ලෝකෙට අරගෙන ගිය මල්ටිප්ලේයර් ගේම් එක ගැන කතා කරා. ඉතින් අවුරුදු 6ක් කියලා කියන්නේ ලොකු කාලයක්. 2024 වෙද්දී අද මම මේ ඉන්නේ The Rise එකේ. මේ ගැන ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් මේ ලංකාවේ ටෙක් ගම්මානේ ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා වෙනම කන්සෙප්ට් එකකින්. ඒක බලන්න පුළුවන්. මේ අද අපි කතා කරන්නේ 2024 දී මේ RAM Studios එකට මොකද වෙලා තියෙන්නේ කියලා පොඩි අප්ඩේට් එකක්. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ කොල්ල දෙන්නෙක් එකතු වෙලා ගේම් එකක් හදලා පොඩි හාහුවක් එක්ක ඊට පස්සේ ටික කාලෙකින් මේක නැති වෙලා යන්නේ එහෙම නැත්නම් කට්ටියට අමතක වෙලා යන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ RAM Studios එක අද මේ ද රයිස් එක තුළ ඔවුන්ගේම ප්‍රොඩක්ට්ස් ඩෙවලොප් කරමින් ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි යමු RAM Studios අලුත් නවාතැනට කතා කරන්න යාලගේ අලුත් ප්‍රොජෙක්ට්ස් ගැන. ඉතින් මේ තමයි රයිස් එක ඇතුලේ RAM Studios එකට ලැබිලා තියෙන ඉඩ. මතකිනවා රවිඳු රවිඳු අවුරුදු 6කට පස්සේ අප්ඩේට් එකක් අරගෙන එනවා අනිවාර්යයෙන්. රවිඳු අපි කතා කරමු මෙතන ඔයාලගේ මොකද්ද වෙන්නේ RAM Studios එකේ ටීම් එකේ අපි දැකපු දෙන්නගෙන් එහාට ගිහිල්ලා ගොඩක් ඉන්නවා. පොඩි ඉන්ට්‍රඩක්ෂන් එකක් දෙන්න RAM Studios එකේ 2024 අපි රයිස් ගැන පස්සේ කතා කරමු. ඔව් ඉතින් අපි මට මතකෙද්ද අපි කලින් මේ අවුරුදු 6කට කලින් තමයි පළවෙනියටම චේස් එකේ අපේ ඩෙමෝ එක කරලා ආනන්දයට දුන්නේ ප්ලේ කරන්න. ඉතින් ඊට පස්සේ අපි එක්ස්ට්‍රැක්ෂනලි ගේම් එක ඩිවලොප් කරා මුලින්ම කෝඩ් ජෙන් එකත් එක්ක පොඩි ටෙස්ට් ප්‍රොජෙක්ට් එකක් විදියට R&D කරලා අපේ ෆස්ට් හරිම ප්‍රොජෙක්ට් එක කියලා කිව්වොත් හරි. ඒ කියන්නේ එක්ස්ට්‍රැක්ෂනලි එක තමයි අපි ෆුල්ම ගේම් එක විදියට කම්ප්ලීට් කරන්න කරපු එක. ඊට පස්සේ අපි පොඩි ගේම්ස් ටිකක් කරා මහසෝනා ඒ වගේ ගේම් එකක් කරා. එතනින් යාට ඇත්තටම ඒ කියන්නේ පබ්ලික් ලෝකල් කමියුනිටි එක දන්න ගේම්ස් අපි ඇත්තටම ලංකාවේදී රිලීස් කරේ නැහැ. සද්දයක් නැති වුණා නේද ඊට පස්සේ? ටිකක් සද්දයක් නැති වුණා. ගොඩක් අය අහනවා තාම නැද්ද කියලා. ඉතින් ඊට පස්සේ තාම නැද්ද කියන්නේ ඒ කියන්නේ ප්‍රශ්න තිබ්බේ RAM Studios ආවා ගේම් එකක් එළියට දැම්මා ඊට පස්සේ අර නැති වෙලා ගියා වගේ එකක් ආහුවක් තිබ්බේ නැහැ. අන්න හරි. ඉතින් ඊට පස්සේ අපි ගිය අවුරුද්දේ පොඩ්ඩක් අන්තිම වගේ අපි පොඩි නෝටිස් එකක් දුන්නා කට්ටියට අපි චේස් එකේ රීමේක් එකක් අපි කරනවා. අපි අලුතෙන්ම ඒ දවස්වල අපිට රිසෝර්සස් තිබ්බේ නැති නිසා අපි දැන් ඒ රිසෝර්සස් උත් එක්ක අපි දැන් චේස් එකේ රීමේක් එකක් කරනවා කියලා. ඉතින් ඒක මේ අවුරුද්දේ වගේ අපි රිලීස් කරන්න බලාපොරොත්තු වෙනුත් ඉන්නවා. ඉතින් රවිඳු මං අහන්න යන දේ තමයි සාමාන්‍යයෙන් අපි අවුරුදු 6කට කලින් මේක පටන් ගත්තට පස්සේ ටිකක් පිස්සු අයිඩියා එකක් කියලා මේ වගේ දෙයක් ගේම් එකක් හරි මොනවා හරි නිකන් නොකරන දෙයක් අනිත් කට්ටිය නොකරන දෙයක් පටන් ගත්තට පස්සේ ඕක කරන්න බෑ නැත්නම් ටික කාලෙකින් මේක නැති වෙලා යයි. ඒ වගේ දෙයක් තමයි සාමාන්‍යයෙන් සමාජයෙන් එන්නේ අපේ මේ තියෙන මයින්ඩ් සෙට් එකත් එක්ක. හැබැයි එතනින් එහාට ගිහිල්ලා RAM Studios එක මේ වෙනකොට මේ ඇවිල්ලා තියෙන තැනට එන්න රවිඳු මොන විදිහටද ඔයා පාර හදාගත්තේ? මේක දැන් RAM Studios එකෙන්ම හදාගත්ත තැනක් රයිස් එක ඇතුලේ. මේ මෙතනට කනෙක්ට් වෙන්නේ කොහොමද රයිස් කියන කන්සෙප්ට් එකයි RAM Studios එකයි? ඔව් ඉතින් ඇත්තටම අපි අර කිව්වත් වගේ මුලින්ම 2018 දී එක්ස්ට්‍රැක්ෂන් වැලි එක හදනකොට කෝඩ් ජෙන් එකත් එක්ක කතා කරලා, ඒ කියන්නේ ડોક્ટર හරිස සුදුසිංහ තමයි අපිත් එක්ක කතා කරලා අපිට කිව්වේ මෙහෙමයි ඔයගලන්ට අපි ඉන්වෙස්ට්මන්ට් එකක් ඉස්සෙල්ලාම කරන්නම් ඔයාලේකෙන් ගේම් එකක් කරලා, ඒ කියන්නේ වගේ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් අරගෙන පෙන්වන්න කියලා ඔයගොල්ලන්ගේ ඒ කියන්නේ ඒ ස්කිල් එකයි ඔයගොල්ලෝ කියන පිච් එක. ඊට පස්සේ තමයි අපි එක්ස්ට්‍රැක්ෂන් වැලි එක කරේ. ඉතින් එක්ස්ට්‍රැක්ෂන් වැලි එක කරාට පස්සේ ඒක ගොඩාක්ම සක්සස් ප්‍රොජෙක්ට් එකක්ම කියලා කියන්න බෑ. මොකද අපි ඒක ෆස්ට් ප්‍රොජෙක්ට් එක විදිහට කරේ. අපි හැබැයි ඒක හැමදේම කරා. ඒ කියන්නේ කැරක්ටර්ස් හදන එක, ඊට පස්සේ රිග් කරන එක, ඊට පස්සේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක, ඊට පස්සේ ඒක මල්ටිප්ලේ එකක් විදිහට හදන එක, අපි ඒක ෆස්ට් පර්සන් ට්‍රයි කරා, තර්ඩ් පර්සන් ට්‍රයි කරා, ඊට පස්සේ අර ඒ විදිහට අපි එක එක දේවල් ට්‍රයි කරලා ගේම් එකේ රිලීස් එක කොහොමද කරන්නේ, එතකොට මාකටිං සයිඩ් එක කොහොමද, අපි කොහොමද ස්ටීම් එකේ රිලීස් කරලා
ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඔයගොල්ලෝ data set එකක එකතු කරගත්ත game එකක් මුලින් ඉඳලා හදන්නේ කොහොමද ඒක launch කරන්නේ කොහොමද platform එකකට කියන rehearsal එකක් කියලා කියන්න පුළුවන්. අන්න හරි. ඉතින් මේ විදිහේ rehearsal එකක් කරාම ගොඩාක් දේවල් අපිට ඒ කියන්නේ ඉගෙන ගන්න හම්බුණා අපි හිතපු නැති දේවල්. මොකද ගොඩාක් ප්‍රශ්න නැහැ. එතකොට ඒවා කොහොමද solve කරගන්නේ? එතකොට දැන් විශේෂයෙන්ම දැන් game එකක් launch කරාට පස්සේ post launch එක කියන එක කන ගැන අපි ලොකු ප්ලෑන් එකක් ඇත්තටම තියෙන්න ඕනේ. ඉතින් ඒක ගැන අපිට ලොකුවටම ප්ලෑන් එකක් තිබ්බේ නැහැ. ඒ මොහොතේදී මොකද අපි ලොන්ච් කරලා නැහැ. එතකොට අපිට ඒක එක්ස්පීරියන්ස් එක නැහැ. ක්‍රවුඩ් එක කොහොමද? රවින්ද ඔය කතාව කියද්දී ඕකේ තියෙන වැදගත් ලොකු පින්තූරේ තමයි ගේම් එකක් හදනවා කියලා කියන්නේ ගේම් එකක් හදලා මාකට් එකට දාන එක විතරක් නෙවෙයි දැන්. එතනින් එහාට ලොකු වැඩ කොටසක් තියෙනවා. ඉතින් ඒ වැඩ කොටස මොකද්ද කියලාවත් නොදැන gaming industry එකට talent එක හදන්න බෑ. ඒ කියන්නේ ලංකාවේ අපේ ස්ටුඩියෝස් ඇතුලේ අපිට එන ප්‍රශ්න මොනවද? එතනින් එහාට game එකක් release කරාට පස්සේ මොනවද එන්නේ? එතන මොන මොන දේවල් ද input එකට එන්න ඕනේ? මේ හැම දෙයක්ම තියෙන. ඉතින් රවිඳුලාගේ මං හිතන්නේ project එක අර මග පෙන්වීමේ සලකුණක් වගේ දැන් මේ හැම එකකටම ඔයගොල්ලෝ එකතු කරගත්තා. අනිවාර්යෙන්. ඉතින් ඒ extractionally project එකකින් ගත්ත knowledge එකෙන් තමයි අපි ඊට පස්සේ ඒ අඩුපාඩු තිබුණ දේවල් තියෙනවා නේ අඩුපාඩු තිබුණ දේවල් හදාගෙන ඊළඟ එක කොහොමද අපි කරන්නේ අපි මේ දේවල් මේකේ හදාගන්න ඕනේ කියලා අපි හැම දෙයකටම ready වෙන ගමන් තමයි අපි කරගෙන යන්නේ. ඉතින් ඒ විදිහයට කොහොම හරි අපි extractionally 2018 පටන් අරගෙන 19 අපිට අවුරුදු එකමාරක් වගේ ගියා game එක release කරන්න. ඉතින් ඒ release එකෙන් පස්සේ අපි ඇත්තට මේකේ full report එකක් කෝඩ් ජෙන් එකට ප්‍රසන්ට් කරා අපි මෙන්න මේ විදිහට මේක කරා මෙහෙමයි කියලා. ඉතින් ඒකෙදි කෝඩ් ජෙන් එකේ අයිඩියා එකුණේ ડોක්ටර් හර්ෂ සුබසිංහගේ අයිඩියා එකුණේ මේක ඕවරෝල් ඔයාලා හොඳට බලලා තියෙනවා. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් අඩු ඉන්වෙස්ට්මන්ට් එකක් එක්ක ඕවරෝල් ප්‍රොජෙක්ට් එක ගැන බලලා ඒක හොඳට කම්ප්ලීට් කරලා තියෙනවා. ඉතින් මේක නිසා අපි ඉස්සරහට මේක දිගටම කරගෙන යමු කියන එකෙන් තමයි ඊළඟට පටන් ගත්තේ. ඊට පස්සේ අපි ගොඩක් ඔන්ලයින් වැඩ කරේ. කට්ටියම ඔන්ලයින් වැඩ කරන ගමන් රයිට් අපි ඒක තා පොඩ්ඩක් නවත්තලා ටීම් එක ගැන රවිඳුලාගේ අද මෙතන ඉන්න ටීම් එක ගැන පුංචි ඉන්ට්‍රොඩක්ෂන් එකක් මෙයාගේ මොනවාද එක්ස්පර්ටිස් එක කියලා අපි කතා කරමු. අනිවාර්යයෙන්. ඉස්සෙල්ලාම මෙතන ඉන්නවා අපේ මලින්දු. ඉතින් මලින්දු තමයි 3D ජෙනරලිස්ට් කෙනෙක් විදිහට වැඩ කරන්නේ වීඩියෝ ගේම් මාස්ටර් වලට. ඉතින් අපේ මාස්ටර් ක්ලාස් එකත් එක්කම අපි වෙන ප්‍රෝග්‍රෑම් එකක් අපි යනවා. ඒ කියන්නේ අපි පටන් ගත්ත extraction league පස්සේ 2021 දී වගේ අලුතෙන් වීඩියෝ ගේම් ඩෙවලොප්මන්ට් වලට කැමති අයව අපි අරගෙන ට්‍රේන් කරලා ඒගොල්ලන්ට උගන්වලා අපේ ඉන් හවුස් එම්ප්ලොයිස්ලා විදියට ගන්න. ඉතින් ඒ විදියට ටීම් මෙම්බර්ස්ලා විදියට ගත්ත එක්කෙනෙක් තමයි මලින්දු කියලා කියන්නේ. ඉතින් දැනට එයා ආර්කියෝගේ 3D පැත්ත කරගෙන යනවා ගේම් ඩෙවලොප්මන්ට් රිලේටඩ්. ඉතින් මේ ඉන්නේ අභිෂේක. ඉතින් අභිෂේක දැනට අපේ ලීඩ් ප්‍රෝග්‍රෑමර් විදියට වැඩ කරනවා. එයත් අපේ මාස්ටර් ක්ලාස් ප්‍රෝග්‍රෑම් එකේම ආපු ස්ටුඩන්ට් කෙනෙක් විදියට තමයි පටන් ගත්තේ. මේ ඉන්නේ පවනි. ඉතින් මුලින්ම අපිට රෑම් එකට ජොයින් වුණේ කන්සෙප්ට් ආටිස්ට් කෙනෙක් විදියට. ඊට පස්සේ දැන් 3D ඇනිමේෂන් පාර්ට් එකත් දැන් ස්පෙෂලයිස් කරගෙන වීඩියෝ ගේම් සහ ඇනිමේෂන් ඒ හැම පැත්තම අලුතෙන් ඉගෙනගෙන කරගෙන යනවා. ස්පෙෂලයිස් කරගෙන කන්සෙප්ට් ආර්ට් එකත් කරන ගමන්ම අපිට මෙතන ඉන්න අපේ ලහිරු. ඉතින් ලහිරු අපිට ඇත්තම රීසෙන්ට්ලි ජොයින් වුණේ ඉන්ටර්න් කෙනෙක් විදියට තමයි මුලින්ම ජොයින් වුණේ. ඉන්ටර්න් කෙනෙක් විදියට ජොයින් වෙලා දැන් අපේ VFX and technical artist කෙනෙක් විදියට වැඩ කරගෙන යනවා Unreal Engine එකේ development side එකෙන්. ඊළඟට අපේ ගොඩක්ම රීසෙන්ට්ම මෙම්බර් තමයි චමිදු. ඉතින් චමිදුත් animation artist කෙනෙක් විදියට වැඩ කරගෙන යනවා. දැන් එයා normal එක කියන්නේ animation artist කෙනෙක් විදියටයි 3D artist කෙනෙක් විදියට තමයි වැඩ කරේ. දැන් animation side එක එයා specialize කරගෙන යනවා. ඒ පැත්තට එයාගේ interest එක තියෙන නිසා. අපේ මෙතන ඉන්නවා ගිහාන්. ඉතින් ගිහාන් තමයි ටෙක්නිකල් ඇනිමේෂන් ආටිස්ට්. ඒ කියන්නේ දැන් ඇනිමේෂන් කියනකොට ගොඩක් අපි ඇනිමේට් කරන්න ගොඩක් අය දන්නවා. හැබැයි අර ඒක ටෙක්නිකල් පාර්ට් එකක් තියෙනවා. අපි කොහොමද මේක Unreal එකට ඉම්ප්ලිමන්ට් කරන්නේ, මේක ප්‍රෝග්‍රෑමින් පාර්ට් එකට කොහොමද ඉම්ප්ලිමන්ට් කරන්නේ කියලා. එතකොට ටෙක්නිකල් ඇනිමේටර් කෙනෙක් විදිහට ගිහන් දැනට ලීඩ් කරගෙන යනවා අපේ අනිත් ඇනිමේෂන් ටීම් එක ඇනිමේට් කරන කට්ටියව. ඊළඟට අපේ මෙතන ඉන්න යසිරු. යසිරු තමයි අපේ මුලින්ම ඒ කන්සෙප්ට් ආටිස්ට් කෙනෙක් විදිහට තමයි යසිරු අපේ ටීම් එකට ජොයින් වුණේ. ඊළඟට දැන් 3D කැරක්ටර් ආටිස්ට් කෙනෙක් විදිහටයි ඇනිමේෂන් ආටිස්ට් කෙනෙක් විදිහටත් යසිරු දැනට වැඩ කරගෙන යනවා. ඉතින් ඒ විදිහට තමයි අපේ මෙතන ටීම් එකේ ඉන්නේ. ඉතින් මීට අමතරව අපි අපේ ප්‍රභාත් ඉන්නවා. ප්‍රභාත් ඇත්තටම මේ දවස්වල ගෙදර ඉඳලා තමයි වැඩ කරන්නේ. ප්‍රභාත් අපේ ලීඩ් ලෙවල් ඩිසයිනර් විදිහටයි. ඊට පස්සේ ගේම්ස් වල ඩිරෙක්ෂන් පාර්ට් එක ඒ වගේ පැති වලට සහයෝගය දෙනවා. ඉතින් මම තමයි ඕවරෝල් දැනට ඉතුරු වැඩ ටික මැනේජ් කරගෙන යන්නේ. ඉතින් ඒ විදිහට තමයි අපේ දැනට මේන් ටීම් එකේ ස්ට්‍රක්චර් එක තියෙන්නේ.
රමිදු ලොකු ටීම් එකක් මේ වෙනකොට රමිදුලාට ඉන්නවා ලොකු කියන්නේ මේගොල්ලෝ දැන් එක්ස්පර්ට් ලෙවල් එකේ තම තමන්ගේ වැඩ කටයුතු වලින් දායක වෙනවා මේ ප්‍රොජෙක්ට් එකට ඒ වගේම තමයි රමිදුව මන් නතර කරේ මේ කෝඩ් ජෙන් එක තුල රැම් ස්ටුඩියෝස් දැන් ඒකේ යම් කිසි විදිහකට යටතේ පෝෂණය වෙමින් තමයි මේ ගමන අරගෙන යන්නේ මම අර මුලින්ම කියපු දේ ලංකාවේ මේ වගේ දෙයක් මට මුණ ගැහිලා තියෙනවා ගේම්ස් ඩෙවලොප් කරනවා ගෙවල් වල ඉඳගෙන කට්ටිය ඒක ඉන්ටර්නැෂනල් ලෙවල් එකට දාගෙන ඊට පස්සේ කම්පිටිෂන් වලින් වින් කරලා එතනදී මේ වගේ ස්ටුඩියෝ එකක් මෙච්චර කල් රඳාපවතින මේ එන ලොง ටර්ම් එකේ ඒ අනිවාර්යයෙන් මේ පෝෂණය ලබා දෙන්න කෝඩ් ජෙන් ආයතනය ලොකු ඉන්පුට් එකක් මේ රැම් ස්ටුඩියෝස් එකට දෙනවා රවින්ද ඉතින් එතන ඉඳලා අපි කෝඩ් ජෙන් එක සහ මේ කතාව පොඩ්ඩක් කිව්වොත් මම මේක ඇත්තරම ඔයගෙන් අහන්නේ ලංකාවේ මේ වගේ අයිඩියාස් තියෙන තව කොල්ල කෙල්ලෝ ඉන්නවා හැබැයි ගොඩක් දෙනෙකුට වෙන දේ තමයි කට්ටියක් සෙට් වෙනවා ඊට පස්සේ මේ මාසේ කොහොමද කරගන්නේ ඊළඟ මාසේ කොහොමද කරගන්නේ මේ වගේ ප්‍රශ්නත් එක්ක ඒ ප්‍රොජෙක්ට් සමහරවිට නතර වෙලා කට්ටිය ටික කාලයක් ඇදි නැති වෙනවා ඉතින් ඔයගේ අත්දැකීම ඒ පැවැත්මත් එක්ක ගත්තොත් කෝඩ් ජෙන් සරම් ස්ටුඩියෝස් ඔව් මම ඒක ගැන කියන්නම් පස්සේ ඒ කියන්නේ අපිට ඒ කියන්නේ යන පැත්තකට ඒ කියන්නේ අලුතෙන් පටන් ගන්න එක්කෙන්ට උනත් හොඳ ඇඩ්වයිස් ටිකක් මට දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි එක්ස්පීරියන්ස් එකත් එක්ක ඉතින් අර කිව්වා වගේ අපි ඊට පස්සේ ඇත්තටම ඔන්ලයින් තමයි වැඩ කරේ ගෙවල් වල ඉඳගෙන ගොඩක් අය නුවර හිටියේ ඊට පස්සේ මේ දැන් අපිට ඔන්ලයින් මේක වැඩ කරගන්න අමාරු නිසා ඇත්තටම අපේ ගෙදර පල්ලෙහා වෙනම තියෙන පොඩි කාමරයක් ඉතින් අපේ ගෙදරට මම කියලා ඒක ඊට පස්සේ අරගෙන එතන අපි මේස පුටු ගෙනල්ලා ඔක්කොම ටික දාලා ඇඳවල ටික දාලා කට්ටියට එතනම ඉන්න හදාගෙන අපි ඊට පස්සේ එතනට ජොයින් වෙලා තමයි වැඩ කරගෙන ගියේ. එතකොට ඒ කට්ටියම තමයි උයාගෙන කාලා බීලා ඒගොල්ලෝ වැඩ කරේ. හැබැයි ඉතින් මේකෙන් ප්‍රොඩක්ටිවිටි එක සෑහෙන උඩට නැග්ගා. මොකද කට්ටිය ඔක්කොලාම එකට ඉන්න එක ඒ කියන්නේ ඔන්ලයින් වැඩ කරනවට වඩා සෑහෙන ඉෆෙක්ටිව්. ඊට පස්සේ අපි ඒ විදිහට වැඩ කරගෙන ඉන්නකොට තමයි අපිට කෝඩ් ජෙන් එකේ ડોક્ટર හරි සුබසිංහ කිව්වේ ආ ඔයාලා නුවරනේ ඉන්නේ අපි නුවර මෙහෙම අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් කරනවා ද රයිස් කියලා. ඉතින් මේකේ අපි දැන් ඔෆිස් ස්පේසස් හදාගෙන යනවා. එතකොට දැන් ඕගොල්ලෝ කැන්ඩි ඉන්න නිසා ඕගොල්ලන්ට පුළුවන් මුලින්ම රයිස් එකට ඇවිල්ලා ෆස්ට් ටීම් එක විදිහට වැඩ කරන්න පටන් ගන්න. එතකොට ඕගොල්ලන්ගේ ෆීඩ්බැක් එකත් එක්කත් අපි රයිස් එකේ වර්ක් ස්පේස් එක කොහොමද ඒ සෙටින් එක මොකද්ද කියන එක අපි චේන්ජ් කරගෙන යනවා. ඉතින් අපිට ඕගොල්ලන්ගේ ෆීඩ්බැක් එක ඕනේ කියලා තමයි අපිට මූව් වෙන්න කියලා කිව්වේ. ඉතින් අපි ඒ විදිහට තමයි ඊට පස්සේ ගිය අවුරුද්දේ මැද වගේ තමයි අපි මූව් වුණේ රයිස් එකට 2023. ඉතින් 2022 විතර ඉඳලා අපිට කිව්වා එන්න කියලා. එතකොට අපි කියන්නේ මේ පැත්ත බලලා මේ ඔෆිස් ස්පේස් එක හැදෙනවා දේ ටික ඔක්කොම බලලා අපි ඊට පස්සේ මේ ස්ටේබල් වුණාට පස්සේ ටිකක් වැඩ කරගන්න ඔක්කොම ෆැසිලිටිස් ආවට පස්සේ අපි මෙහෙට මූව් වුණා. ඊට පස්සේ මූව් වුණාට පස්සේ මම හිතන්නේ කලින්ටත් වඩා ප්‍රොඩක්ටිවිටි එක ඉෆෙක්ටිව්නස් එකේ ඔක්කොම වැඩි වුණා. මොකද මෙහි අර කට්ටියට ඔයාගෙන කරන ටික මෙහෙන් මේ සෙටල් වෙනවා. ඊට පස්සේ කට්ටියට ඔය ඉන්න තැන අස් කරගන්න ටික ඔක්කොම සෙටල් වෙනවා. ඊට පස්සේ ඇඳුම් හොදගන්නේ ඔක්කොම ටික ඒ කියන්නේ සාමාන්‍ය මෙතන ඇවිල්ලා නිකන් කට්ටියටම හොටෙල් එකක ඉඳලා වැඩ කරනවා වගේ තියෙන ෆීල් එක නිසා ඇත්තටම මේ ගොඩාක් ප්‍රොඩක්ටිවිටි එක වැඩි වුණා. ගොඩක් කට්ටියට වැඩ කරන්න පුළුවන් ටයිම් එක වැඩි වුණා. ඉතින් අපේ කට්ටිය උදේ ඉඳලා රෑ 12 5 1 2 වෙනකන් වුණත් වැඩ කරනවා. සමහර කට්ටිය ෆ්ලෙක්සිබල් අවර්ස් යූස් කරනවා. මොකද මෙහේ ඔෆිස් ස්පේස් එකකට වඩා ටීම් එකකට දැන් අපේ ඇඳුම් වුණත් බැලුවොත් එහෙම අපි ඇත්තටම කැෂුවල් තමයි. අපි ඕන වෙලාවක කැෂුවල් ඉන්නවා. එතකොට ඒ විදිහට අර මෙහේ තියෙන වර්ක් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක අපේ ඉෆෙක්ටිව්නස් එක දැන් සෑහෙනම වැඩි වෙලා තියෙනවා. ඉතින් එහෙම තමයි අපි රැම් ස්ටුඩියෝස් එක රයිස් එකත් එක්ක කනෙක්ට් වෙලා දැන් මේ වෙද්දි වැඩ ටික කරගෙන යන්නේ මේ විදිහට. රයිට්. ඉතින් ඔය කතාව ඇතුලේ ලොකු දෙයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ද රයිස් කන්සෙප්ට් එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් තියෙනවා. බැලුවේ නැත්නම් ඔන්න උඩ ලින්ක් එක තියෙනවා. ගිහින් බලන්න අනිවාර්යයෙන්ම ලංකාවේ වෙනස්ම දෙයක්. ඒ දේවල් එක්ක ගේම් ඩෙවලොප්මන්ට් සයිඩ් එකට එන්න ඉන්නවා නම් ඔගලොන්ට රැම් ස්ටුඩියෝස් එකෙන් එකට වෙනම කෝසස් යනවා. YouTube එකේ දේවල් ලෙසන්ස් යනවා. රමිදු මේ ගැන පොඩ්ඩක් කියන්න බලන කට්ටියට කොහොමද ඒ ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්නේ ඔයාලගේ කෝසස් වලට කියලා. ඔව් ඉතින් අපේ Facebook page එකට ගියා නම් Facebook page එකේ ගොඩක් අපේ කෝසස් ගැන විස්තර එහෙම දාලා තියෙනවා. ඉතින් මම එක දෙයක් කියන්නම්. ඒ කියන්නේ සමහර වෙලාවට අපි ඔය කෝසස් එහෙම අපි දානකොට ගොඩක් අය කියන දෙයක් තමයි ඒ කියන්නේ මේගොල්ලොන්ට දැන් ගේම්ස් හදාගන්න බැරුව දැන් මේගොල්ලෝ කෝසස් කරලා ඒකෙන් ඉන්කම් එකක් හදාගන්න බලනවා වගේ කතාවක් සමහර කට්ටිය අතින් කියවෙනවා.
හැබැයි ඔතන වැඩේ තියෙන්නේ අපිට දැන් තේරලා තියෙන දේ තමයි අපිට ඇත්තටම වීඩියෝ ගේම් ඩෙවලොප්මන්ට් කරන්න අපිට ටිකක් ලොකු ප්‍රොජෙක්ට් එකක් හම්බුණත් මේකට වැඩ කරන්න කට්ටිය ලංකාවේ තුල නැහැ. එතකොට දැන් ලංකාවේ කට්ටිය මදු වුණාම අපි සමහරට ඉන්දියාව වලින් ඊට පස්සේ ෆොරින් කන්ට්‍රීස් වලින් අපි සමහරට සර්විසස් ගන්නවා. ඉතින් අපිට ඕනේ කරන්නේ මේ අවයනස් එක මෙහි හදලා මේගොල්ලන්ට පොඩි ප්‍රැක්ටිස් එක දීලා මෙහෙම ස්කිල් සෙට් එකක් ඩෙවලොප් කරගන්න. එතකොට අපිට ආපහු පිටරටවල් වලට ආයෙ කතා කරලා එහෙටම ආපහු ඉතින් මෙහෙට එන සල්ලි ටිකක් ආපහු අපිට එහෙට යවන්න නැතුව මෙහි ඉන්න ස්කිල් සෙට් එකටම අපිට ඒ ටික බෙදලා දෙන විදිහට අපිට දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒකට අදාළ අවයනස් එක මේගොල්ලන්ට මොන වගේ දේවල් ද ඉන්ඩස්ට්‍රි එකේ තියෙන. එතකොට අපි අවුරුදු 6ක් කොහොමද කට්ට කෑවේ? එතකොට මේකෙදි අපි වරද්ද ගත්තේ මොනවද? ඒ ඔක්කොම දේවල් මේගොල්ලන්ට අපි කියලා දීලා ඒගොල්ලන්ගේ කම්පැනි එකක් වුණා නම් ඒ කියන්නේ එහෙම එකක් හරි ඒගොල්ලන්ට ෆෝම් කරගන්න කොහොමද කියලා දීලා ඒ හැම නොලෙජ් එකම දෙන්න තමයි අපි මේ කෝස් එක කරන්නේ. ඉතින් මේක කරන එකේ ලොකුම දේ තමයි කියන්නේ ලොකුම පර්පස් එක තමයි අර විදියට ස්කිල් සෙට්ස් දියුණු කරලා තව කට්ටිය හදලා එකක් අපිට ගන්න පුළුවන් එකක් වෙනම කම්පැනිස් ලංකාවේ ෆෝම් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ඔක්කොලාම එකතු වුණොත් තමයි අපිට ලංකාවේ හොඳ ප්‍රොඩක්ට්ස් ටිකක් ග්ලෝබලි යවන්න පුළුවන්. මොකද එහෙ වුණත් එක කම්පැනි එකක් දෙකක් නෙමෙයි කනෙක්ට් වෙලා කරන්නේ. අපි මේක අපිම කරන්න ඕනේ, ඔක්කොම තනියම කරන්න ඕනේ කියලා එකක් ඇත්තටම අපි ගාව නැහැ. ඉතින් අපිට ඕනේ මේක ෂෙයා කරගෙන ලංකාවේම ඉන්න කට්ටියගෙන් ග්ලෝබලි හොඳ ප්‍රොඩක්ට් එකක් මේ කල්චර් එක ඇතුළෙම දෙන්න. රයිට්. ඉතින් මම හිතන්නේ රැම් ස්ටුඩියෝස් එකෙන් ඕන ලංකාවටම අපි ලොකු කතාවක් අරගෙන එනවා. මීට අවුරුදු 6කට කලින් පටන් ගත්ත ඒ පොඩි ස්ටෙප් එකේ ඉඳලා අද ඇවිල්ලා තියෙන තැනින් රැම් ස්ටුඩියෝස් එකට රමිදුලාට තවදුරටත් අවශ්‍ය නැහැ. මේ ලංකාවේ එකම ගේමින් කම්පැනි එක අපි තමයි කියලා හැමදේම අපෙන් වෙන්න ඕනේ කියන එක නැහැ. තව කට්ටිය කම්පනිස් හදා ගන්න ඕනේ, තව ස්ටුඩියෝස් බිහි වෙන්න ඕනේ, ඒවා එකතු වෙලා වැඩ කරන්න ඕනේ. මෙන්න මේ වගේ ලොකු විෂන් එකක් ඒගොල්ලොන්ට තියෙනවා. ඉතින් එයාලගේ ෆේස්බුක් පේජ්, ඒ අදාළ කරන ලින්ක්ස් ඔක්කොම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න. එයාලා අවුරුදු 6ක ගත්ත දැනුම ඕගොල්ලොන්ට මාස කීපයකින් අරගෙන එතන ඉඳලා ඩිවලොප් වෙන්න ඉස්සරහට යන්න, එහෙම නැත්නම් ඒගොල්ලොත් එක්ක කනෙක්ට් වෙන්න මේ හැම දෙයකටම ඔන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.